අද අපි ඔබව රැගෙන යාමට සූදානම් වන්නේ අප රටේ පිහිටි ඓතිහාසික ස්ථානයක් වන උතුවන් කන්දට. එවකට බ්‍රිතාන්‍ය පාලන සමයේදී සරදියල් ඔහුගේ සගයන් සමග බ්‍රිතාන්‍යයන් සතුව තිබූ ආහාර පාන මිල මුදල් පැහැර ගැනීමට පුරුදුව සිටියා. මෙම ස්ථානය උතුවන් කන්ද පාමුල තමයි පිහිටා තිබෙන්නේ. සරදියල් එම ගුහාව තුළ සැඟව සිටියා. සරදියල් උපත ලබා තිබුණේ 1832 දී. සරදියල්ගේ පියා අදාසි අප්පුය. ඔහුගේ කාර්ය වූයේ කරවල සහ දුම්කොළ සැපයීමයි. ඔබට මේ දිස්වන්නේ ෆැලන් කුමරිය අධිකාරම් මුණ ගැසීමට එන අවස්ථාවයි. ඉදිරියෙන් බෙරකරු සහ කසකරු පැමිණේ. මේ අම්බලමයි. මේ වකට ගිමන් හැරීමට භාවිතා කරන ලද ස්ථානයයි. ගම්මුලා දෑනි ඔහුගේ බිරිඳ සමග අධිකාරම්ව පිළිගන්නා මොහොතයි දැන් ඔබට මේ දිස්වන්නේ. පින්තාලිය මෙයින් ඕනෑම කෙනෙක්ට වතුර පානය කිරීමට හැකියාව තිබුණා. අප දැන් කඩ මණ්ඩිය දෙසට යමු. ඔබට මේ දිස්වන්නේ කම්හලක්. මෙහි ආයුධ නිෂ්පාදනය කර තිබෙනවා. දැන් ඔබට මේ දිස්වන්නේ කෝපි අලවි සැලක්. මෙය සරදියල්ගේ මවවන පිචෝහාමි විසින් පවත්වාගෙන ගොස් ඇත. සරදියල්ට සහෝදර සහෝදරයන් 4 දෙනෙක් විය. ගේබ්‍රියල්, ඇන්තනි, පේදුරු සහ මාර්තා යනු ඔවුන්ය. මෙම නම් සියල්ලම කතෝලික නම් වූයේ සරදියල්ගේ පියා කතෝලික වූ නිසාවෙනි. සරදියල්ගේ මව බෞද්ධාගමික කාන්තාවකි. අපගේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දියණියක් වන පිචෝහාමි සරදියල්ගේ මවයි. දැන් ඔබට මේ පෙනෙන්නේ මැලේසියාවේ සිට මෙරටට පැමිණි ජා පොලිස් කරුවන්ය. මොවුන් හැලප කෑමට නොදනි. ඔවුන් හැලප කොළය සමග හැලපකා තිබුණි. මේ පෙනෙන්නේ අයිකුන්ටිකයන්ය. නයින් සහ වඳුරන් නටවා මුදල් ඉපයීමට ඔවුන් ඉතාම සමතුන්ය. ඔවුන් ඉන්දියාවෙන් පැවතෙන අතර මෙම අයිකුන්ටිකයන්ගේ භාෂාව වූයේ තෙලඟු බසයි. එවකට අරක්කු වයින් නොතිබුණු අතර මෙම ටොඩි තැබෑරුම පමණක් තිබුණි. මෙය රේන්දරාල විසින් පවත්වාගෙන යනු ලබයි. සරදියල් මෙම ස්ථානයෙන් මුදල් සොරකම් කොට දුප්පතුන් අතර බෙදා දීමට කටයුතු කරන ලදී. මේ තව බීමත් පුද්ගලයෙක් සහ වඩු කාර්මිකයෙක්ද ඔබට පෙනේ. ගැමිගෙදර යනු එවකට තිබූ නිවාසයි. මේ අංග තුනකින් සමන්විතය. එනම් කොට්ටපිල, වටපිල සහ දියපිලයි. එවකට පුටු නොතිබුණු අතර නිවසේ තිබූ දිග බංකු මත ඉඳ ගැනීමට විය. වටපිල නිවසේ ආරක්ෂාවට තිබූ අතර දියපිලෙහි වතුර මුට්ටි තබනු ලබයි. වටිනා බඩු පෙට්ටගමෙහි බහාලනු ලබයි. තවද සශ්‍රීකත්වයේ සංකේතවත් කිරීමට වී තබා ඇත. දැන් අපි ගම දෙසට යමු. මේ පියුම් රාලහාමිය එවකට සිටි ගමේ රාජසේවකයන් දෙදෙනා වූයේ මෙම පියුම් රාලහාමි සහ ගම්මුලා දෑනිය. මෙම රැකියා ඉතා ගෞරවාන්විත රැකියා විය.
මීළඟට ඔබට මේ නිරූපණය වන්නේ සරදියල් සහ මව දානය පිළිගන්වන මොහොතක්. මෙහි මැටි වලන් සකස් කරගෙන යන ආකාරය පිළිබිඹු කරන අතර ඈතින් දිස්වන්නේ ගැමි කාන්තාවක් කැලයට ගොස් දරමිටි රැගෙන නැවත ගමට පැමිණෙන ආකාරයයි. ඔබට මීළඟට දිස්වන්නේ මවක් තරුණැලවිලි කවි ගායනා කරමින් තම දරුවා නලවන ආකාරයයි. මේ නක්ෂත්‍රය කියවන නිවසකි. අනෙක් නිවස වෙද ගෙදරයි. මේ දරුවන් බිහි කරන තිඹිරිගෙයකි. මීළඟට ඔබට මේ දිස්වන්නේ ආරච්චිගේ වලව්වයි. මේ සිටින මැණිකට සාරි සහ ආභරණ වලින් සැරසී සිටිය හැකි නමුත් ගමේ අනෙත් කාන්තාවන්ට රෙද්ද හැට්ටිය පමණක් ඇඳිය හැක. ඔබට මීළඟට දිස්වන්නේ දඬුවම් දීම සඳහා වෙන් කර තිබූ දඬු කඳක අපූර්ව අවස්ථාවක්. මීළඟ ස්ථානය පන්සල. ඔබ මේ දකින්නේ සරදියල් අධ්‍යාපනය ලැබූ එළුගොඩ පන්සලය. මේ වැලිපිල්ලයි සරදියල් සහ ආරච්චිගේ පුතා නිතරම රණ්ඩු කළ අතර මේ නිසා ආරච්චි සෑම මොහොතකම බොරු හේතුවක් සොයා සරදියල්ව සිරගත කර ඇත. මීළඟට ඔබට දිස්වන්නේ කමතයි. ඉහළ කොටසේ අස්වනු නෙලන අතර පහළ කොටසේ සීසානු ඇත. මේ පැලයි ටිකිරි මැණිකේ උදෑසන ආහාරය සූදානම් කරමින් සිටින අතර මෙතන කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ තිබේ. මේ බැද්දයි අතීතයේ වැසිකිලි නොතිබුණු අතර එම කටයුතු ඉටු කරගනු ලැබුවේ බැද්දට ගොස්ය. මෙහි සිටින පුද්ගලයා හැබඩේය. ඔහු මුස්ලිම් අයෙක වූ අතර ඔහුගේ බිරිඳ වූයේ තංගම්මාය. ඇය සරදියල්ගේ අනියම් බිරිඳයි. අප දැන් යන්නේ ස්නානය කරන ස්ථානයටයි. ඒ ඉඳගෙන සිටින්නේ සරදියල්. එවකට දත්බුරුසු නොමැති නිසා ඔහු කෝටුවක් සපමින් සිටී. මෙම ස්ථානය පොදු ස්ථානයක් වූ අතර ගැමියන් මෙතනට රැස්ව කතාබස් කොට ස්නානය කර ඇත. මේ ප්‍රවාහන මාධ්‍යයකි. කැරවෑන් එකක් වූ මෙය එවකට භාවිත කර ඇත. මේ දිස්වන්නේ සරදියල් සිටින පාරුවට ගමේ ආරච්චි ගොඩවන අවස්ථාවයි. එවිට සරදියල් ආරච්චිට පාපහරක් ගසන අතර ආරච්චි මා ඔයට වැටේ. මේ හේතුවෙන් වයස අවුරුදු 12ක් වූ සරදියල් සිරගත වී තිබේ. මේ රෙදි අපුල්ලන ස්ථානයයි. මෙහි උණු අතුරෙන් රෙදි සෝදන අතර පොල් කටුපත්තු කොට ඇඳුම් අඳිනු ලබයි. මීළඟට ඔබට දිස්වන්නේ සරදියල් දුප්පතුන්ට මුදල් බෙදා දෙන ආකාරයයි. සරදියල්ගේ යහළුවා වූ සිරිමලා සරදියල් ගැන ඔත්තුවක් ලබා දුන් නිසා මුදල් ත්‍යාගයක් ඔහුට ලැබේ. එහිදී සරදියල් සාහුගේ අනෙක් යහළුවා වූ මම්මලේ මරික්කාල් පොලිසියට හසු වෙයි. මේ නිසා ඔවුන් බෝගම්බර සිරගෙදරට ගෙන යන්නට විය. මෙය මාවනැල්ල පාලමයි. මේ ආසියාවේ ගඩොලින් නිම කරන ලද පළමු පාලමයි. මේ සරදියල් සහ ඔහුගේ යහළුවා බෝගම්බර සිරගෙදරට රැගෙන යන ආකාරය දැర్శණය වේ.
වන්නේ සරදියල් සහ ඔහුගේ යහළුවා මරණයට පත්වන තෙක් එල්ලා තබන ලද ආකාරයයි. සරදියල් එල්ලනු ලැබුවේ 1864 මැයි මාස 7 වන දිනය. ඔවුන්ව පෙරවරු 7 සිට පෙරවරු 9 දක්වා එල්ලා තබනු ලැබූ අතර දොස්තරවරුන් 12 දිනකගේ පරීක්ෂාවකින් පසුව ඔවුන් මිය ගිය බව සනාථ කරගනු ලැබුවා. සරදියල් මිය යන විට 32 වියෙහි පසු වූ අතර ඔහු අවිවාහකයෙකි. ඔහුගේ යහළුවා වූ මම්මලේ මරික්කාර 34 වන වියෙහි පසු විය. අප දැන් මෙම චාරිකාවේ අවසන් අදියරයට පැමිණ ඇති අතර අප දැන් යන්නේ උතුවන් කන්දටයි. පැයක පමණ කාලයක් ගතකොට මෙම කන්ද තරණය කිරීමට ඔබට හැකි අතර සරදියල් සැඟව සිටියේ එහි පිහිටි ගුහාවකයි.